මම යායක ඩ්‍රයි කරගෙන ඉන්නවා අපි මේකප් මුලින්ම මේක ග්‍රයින් කරගෙන ඉමු කලර්ස් දෙකකින් තියෙනවා කරන්නේ ඔයිල් කන්ට්‍රෝල් ජෙල් එක මම ටක් මම ඇප්ලයි කරගන්නවා ඇත්තේ බොඩි ෂොප් එකෙමයි මම හිතනවා තියෙනවා මේ පැලට් එකේ තියෙන්නේ ඒක දැන් මේ පැත්ත යන ගත්ත වගේ බැලන්ස් එකත් හරි ලිප් කලර් එක මම ඔන්න ඔය විදිහට තමයි මගේ අද මේකප් එක වඩ කොන්දේ අයින් කරගන්න මේකප් ලුක් එක කොහොමදයාලට ඔන්න ඉතින් අද වෙනස් විදිය වීඩියෝ එකකින් තමයි ඔයගලන් බලන්න මම ආවේ ඇත්තටම කිව්වොත් මම අද ඔයගලන් එක්ක ෂෙයා කරගන්න ආවේ මම කොහොමද සාමාන්‍යයෙන් එළියට යද්දී හස්බන්ඩ් එක එළියට යද්දී හරි එහෙම නැත්නම් ඔය ෆන්ක්ෂන් එකකට පාටි එකකට වගේ යද්දී කොහොමද සිම්පල් මේකප් එකක් මම තනියම කරගන්නේ කියලා ඇත්තටම කිව්වොත් මම මෙහි ඔය වගේ පොඩි පොඩි ෆන්ක්ෂන්ස් වලට එළියට යද්දී තනියම තමයි මේකප් කරගන්නේ මම මේකප් ගැන ලොකෝට දන්න කෙනෙක් නෙමෙයි හැබැයි ඉතින් ඔය පොඩි පොඩි ටියුටෝරියල් බලලා වීඩියෝස් බලලා පොඩ පොඩ මේකප් කරන්න ඉගෙන ගත්තා මට මගේ මේකප් එක මට දාගන්න පුළුවන් හැබැයි මට තව කෙනෙක්ට දාන්න එක චුට්ටක් විතර අමාරුයි මම අද කොහොමද මගේ මේකප් එක දාගන්නේ කියලා ඔයගලන්ට බලන්න පුළුවන් එළියට යන්න හිඳ මම අද නෑවා එළියට යන්න හිඳ නෑවන්නේ මම හැමදාම නානවා දැන් හස්බන්ඩ් එක පොඩක් එළියට යන්න ඕනේ කියලා හිඳ නාගත්තා ඉඳ මුලින්ම යායක ඩ්‍රයි කරගෙන ඉමු අපි මේකප් එක දාන්න කලින් මං හැයක ෆුල් ඩ්‍රයි කරගත්තේ නැහැ පොඩ්ඩක් තමයි ඩ්‍රයි කරගත්තේ අපි දැන් පටන් ගමු අපේ මේකප් එක දාන්න මුලින්ම මේක අයින් කරගෙන මේක මම සාමාන්‍යයෙන් යූස් කරන්නේ මගේ මූණ ඔය රස්නෙට සමහර වෙලාවට මේ ඇස්සෙට රතු වෙනවා ඒ වගේ දේවල් වලට මම මේක යූස් කරනවා මම මේක ගත්තේ ෂේන් එකෙන් ඔව් ෂේන් එකෙන් මට මතක විදිහට මෙන්න මේක 24K collagen eye mask මේක පීසස් 60ක් තියෙනවා ඇතුලේ තියෙන්නේ මෙන්න මේ විදිහට මෙන්න මේ වගේ කලර්ස් දෙකකින් තියෙනවා මේක දැම්මහම ඇත්තටම මට හොඳයි මගේ මූණට රස්නෙට සමහර වෙලාවට ගොඩක් වෙලාවට නෑවට පස්සේ නම් මේක අනිවාර්යෙන් යූස් කරනවා මම සාමාන්‍යයෙන් මේකප් කරන්න කලින් ප්‍රයිම එකක් විදිහට මේ ડોක්ටර් රෂෙල්ලාගේ pearl collagen serum එක යූස් කරනවා මම මේක සාමාන්‍යයෙන් යූස් කරන්නේ මගේ ස්කින් එක ඩ්‍රයි වගේ වෙලා තියෙන ඩ්‍රයි වෙලා වගේ තියෙන වෙලාවල්දී ඒ වගේම තමයි මේ oil control gel එකත් මම යූස් කරනවා මගේ කියන්නේ මගේ මූණ ගොඩක් oil වෙලා වගේ තියෙන වෙලාවල්දී මේකප් කරනවා නම් ප්‍රයිම එක අපි ඉදිරිය යූස් කරන්නේ මේ oil control gel එක මම මේක ගත්තේ Daiso එකකින් යන්සියක් වගේ පොඩි ගන්නක් තමයි උනේ මට මතක විදිහට දැන් මගේ මූණ සාමාන්‍ය normal dry නැති oily නැති වගේ තියෙන හින්දා මම normal මේ ડોක්ටර් රෂෙල් pearl collagen serum එක තමයි use කරන්නේ අපි ඒක ටිකක් කරගෙන මේ විදිහට මුළු මූණම ගා ගන්නවා මේක චුට්ටක් දැන් ඇප්ලයි කරලා පොඩක් වෙලා වේලෙන්න තියන්න ඕන පොඩ්ඩක් වේලා ගමු අපේ ෆෑන් එකේ ස්කින් එකට ඇප්ලයි කරපු ප්‍රයිම එක ඩ්‍රයි වෙලා තියෙන්නේ දැන් මම මුලින්ම යූස් කරනවා මගේ මූණට
මේ ෆ්‍රෙස්් නිය බොඩි ශෝප්ටගෙන් ගත්ත ෆ්‍රෙස් නිය ෆවන්ඩේෂන් ලිකට් ෆවන්ඩේෂන් එක මේක මට රැකමන් කරේ මගේ යාළුවෙක් මොකද මම ඉස්සර ලොකට මේකප් දාන්න දන්න කෙනෙක් නෙමෙයි හැබැයි මගේ යාළුවෙක්ින්ම එයා හොඳට මේකප් දාන්න දන්න කෙනෙක් මං මට මගේ ස්කින් එකට ගැලපෙන ස්කින් එකට ගැලපෙන ෆවුන්ඩේෂන් එකක් තෝරගන්න බැරුව ඉද්දි මං යාගේ මම එයා තමයි කිව්වේ බොඩි ෂොප් කියලා ෂොප් එකක් තියෙනවා එතනට ගිහිල්ලා ඔයාගේ ස්කින් එක ගොලන්ට පෙන්නුවාම ඔයාගේ ස්කින් එක චෙක් කරලා වගේ ස්කින් කලයකට ගැලපෙන ෆවුන්ඩේෂන් අපිට හැම දෙයක්ම පවුඩර් ෆවුන්ඩේෂන් හැම දෙයක්ම ඒගොල්ලොන් සිලෙක්ට් කරලා දෙනවා හරිම ලේසියෙන් නිසා ඉතින් ඒ කිව්වා වගේ මමත් ඉයෝන් මෝල් එකේ තියෙන බොඩි ෂොප් එකට ගියාම ඒගොල්ලෝ මගේ ස්කින් එක චෙක් කරලා බලලා මගේ ස්කින් කලයකට මැච් වෙන කලය එකක් මට ඒගොල්ලොන් සිලෙක්ට් කරලා දුන්නා ඉතින් මම මුලින්ම මගේ ෆවුන්ඩේෂන් එක මූණට ඇප්ලයි කරගන්නවා මම ෆවුන්ඩේෂන් ලොකු කෙනෙක් ගොඩාක් මූණට දාන කෙනෙක් නෙමෙයි ලොකු ෆන්ක්ෂන් එකක් වුණත් පොඩි ෆන්ක්ෂන් එකක් තිබ්බ වුණත් සාමාන්‍ය කියන්නේ මගේ මූණේ ඔය පිම්පල්ස් මාක් අනම්මන ඔය පොඩි පොඩි කැත මාක්ස් තියෙනවා ඒවා වැහෙන්න විතරක් තමයි ගොඩක් වෙලාවට ෆවුන්ඩේෂන් එක යූස් කරන්නේ තාර සමහර අය මේකප් කරද්දී අර මුළු මූණෙම ලොකුවට ෆවුන්ඩේෂන් එක දානවා වගේ මම එහෙම දාන්න වැඩි කැමති නෑ මං හිතනවා මට එහෙම මේකප් කරාම කැත ඇති කියලා. ඒ නිසා තමයි එහෙම ලොකුට මේකප් කරන්න යන්නේ නැත්තේ. දැන් අපි මේ ස්පොන්ජ් එකෙන් මේ මූණට තිබ්බ ෆවුන්ඩේෂන් ටික බ්ලෙන්ඩ් කරගන්න. මගේ මූණේ අර ලොකුවට පිම්පල්ස් මාක් තියෙන තැන් වලට ටිකක් වැඩිපුර මම ෆවුන්ඩේෂන් එක ඇප්ලයි කරා. මං කිව්වනේ මේක සිම්පල් මේකප් එකක් කියලා. එහිඳ තමයි මං ලොකුවට ෆවුන්ඩේෂන් අප්ලයි කරන්න ගිය නැත්තේ මූණට. ආයිත් මම කියනවා මම ලොකුවට ඔය මේකප් ගැන දන්න කෙනෙක් නෙමෙයි. මමත් වීඩියෝස් බලලා යාළුවන්ගෙන් අහලා මේකප් ගැන මේකප් ගැන දන්න යාළුවන්ගෙන් අහලා තමයි මේකප් කරන්නේ ඒ වගේම තමයි මේ බඩු ගද්දි ගොඩක්ම අහනවා යාළුවන්ගෙන් මේකප් ගැන දන්න අයගෙන් වීඩියෝස් බලනවා එහෙම තමයි ෆවුන්ඩේෂන් එක මම දැන් පළවෙනි පාර ඇප්ලයි කරා ලොකුවට ඇප්ලයි කරපු නැති නිසා මගේ අර පිම්පල්ස් මාක් තියෙන තැන් වලට තව චුට්ටක් මම ඇප්ලයි කරගන්නවා සමහරු කන්සීල යූස් කරනවා ඔය බ්ලැක් මාක්ස් අනම්ම නම් පේන්නේ නැති වෙන්න මම කන්සීල එකක් යූස් කරන්නේ නැහැ ඉතින් එක එක රටවල් වල තියෙනවා බියුටි ස්ටෑන්ඩඩ් එහෙම එහෙම ඒ වුණාට ඉතින් ඒක ඒ විදිහටම පිළිපදින්න ඕනි කියලා එකක් නැහැනේ තමන්ගේ මූණට මැච් වෙන ගැළපෙන විදිහට තමන්ට පුළුවන් විදිහට මේකප් එක දාගත්තාම ඉතින් තමන්ගේ මූණට ඒක ලස්සනයි කියලා හිතනවා නම් ස්ටෑන්ඩඩ් පිළිපදින්න ඕනේ නැහැ. මම හිතන්නේ දැන් හරි. තවත් දෙයක් තමයි දැන් මේකප් කරද්දී තියෙනවනේ මේකප් යූස් කරන පිළිවෙලක් ෆවුන්ඩේෂන් එක ප්‍රයිම් එක ෆවුන්ඩේෂන් එක කන්සීල් එක පවුඩර් හොමම කියලා මම එහෙම යූස් කරන්නේ නැහැ. මම කියන්නේ මගේ මූණට ලස්සනයි කියලා හිතුනොත් සමහර වෙලාවට මම මුලින්ම මගේ අයි මේකප් එක කරගෙන ඊට පස්සේ ෆවුන්ඩේෂන් එක දාන වෙලාවල් තියෙනවා ෆවුන්ඩේෂන් එක දාලා ඊට පස්සේ අයි මේකප් එක දාන වෙලාවල් තියෙනවා මතක් වෙන විදිහට තමයි ඒක කරන්නේ හරි මම දැන් ෆවුන්ඩේෂන් එක දාගෙන ඉවරයි ඊට පස්සේ පවුඩර් කරනවා මේ පවුඩර් එකත් මම ගත්තේ බොඩි ෂොප් එකෙන්මයි බොඩි ෂොප් එකෙන් ඒගොල්ලෝ තමයි මට මේ පවුඩර් එක සිලෙක්ට් කරලා දුන්නේ මගේ ස්කින් ටෝන් එකට මැච් වෙන විදිහට මේ පවුඩර් එක මම ලංකාවට ගියපු වෙලාවේ මේ බලන්න වෙලා තියෙන දෙයක් බැගේජ් එකේ දාගෙන යද්දි හොඳටම ඒක කැඩිලා අපි දැන් ඒක මේ වගේ පොඩි බ්‍රෂ් එකක් කරගෙන ලාවඩ පවුඩර් එක යූස් කරන්නේ මම ඒකත් ලොකුවට යූස් කරන්නේ නැහැ මොකද නැත්තම් අර මූණ ඕනට ඩි සුදු වගේ වෙන්න බලනවා
නැත්නම් මේකප් දාලා වගේ ලොකුවට පේන්න බලනවා ෆවුන්ඩේෂන් එකක් දාලා වගේ. එහෙම මේකප් එක දාන්නත් මම ගොඩක් කැමති නැහැ. කියන්නේ අපේ මූණ එක පාටක්, බෙල්ල එක පාටක්, අත් දෙක එක පාටක්. එතකොට හොයන්න පුළුවන් ලොකුවට අපි මේකප් එකක් ෆවුන්ඩේෂන් එකක් මූණට දාලා කියලා. එහෙම නැති වෙන විදිහට අපි මේකප් එකක් දාලා දාලා නැහැ වගේ තේරෙන විදිහට දාගන්න තමයි මම ගොඩක් ආස. ගොඩක් පවුඩර් කරේ නැහැ පොඩ්ඩයි. ඊළඟට මම හිතනවා මගේ අයිබ්‍රෝස් දාන්න ගත්තා හොඳයි කියලා. අයිබ්‍රෝස් අඳින්නේ මම අයිබ්‍රෝස් අඳින්නත් මම එක එක දවසට එක එක අයිබ්‍රෝ පෙන්සිල් පාවිච්චි කරනවා. සමහර දවස්වලට මම මේ ඔක්කොම මේවා නම් මම ගත්තේ ඩයිසෝ එකෙන් ඇත්තටම. සමහර වෙලාවට Amazon එකෙන් උත් මම Amazon Shein ඒවා නුත් ඕඩර් කරනවා හිතුනොත් ගොඩක් වෙලාවට ඩයිසෝ එකෙන් තමයි ඒ වගේ පොඩි පොඩි දේවල් ගන්නේ. මේක මම ගත්තේ ඩයිසෝ එකෙන්. එතකොට මේකත් මම ගත්තේ ඩයිසෝ එකෙන් මට මතක විදිහට. මම බ්ලැක් කලර් අයිබ්‍රෝ පෙන්සිල් කවදාවත් යූස් කරන්නේ නැහැ. ලංකාවේ යූස් කරෙත් නැහැ. දැන් පාවිච්චි කරන්නේත් නැහැ. මේක බ්‍රවුන් කලර් එකක්, ඩාර්ක් බ්‍රවුන් කලර් එකක්. මේකෙන් මගේ අයිබ්‍රෝස් පොඩ්ඩක් ලොකුවට ඩාර්ක් වෙන විදිහ නෙමෙයි ලාවට. අයිබ්‍රෝ එකත් අර නැචුරල් අයිබ්‍රෝස් තියෙන විදිහට ගොඩක් ඩාර්ක් කරන්න නැතුව අර අඩු තැන් විතරක් හිස්තන් විතර පොඩ්ඩක් ලාවට මේ පෙන්සිල් එකෙන් මේ විදිහට. ඇති නේද ගොඩක් ඕන නෑනේ. දැන් මේ බ්‍රෂ් එකෙන් පොඩ්ඩක් අයිබ්‍රෝ එක බ්‍රෂ් එකෙන් වෙලකට හදාගන්න. මං කියවන මට අමතක වෙනවා කියලා මං ඒ හින්දා පිළිවෙලටම නෙමෙයි කරන්නේ. මට මතක් වෙන විදිහට මට අමතක වුණා මගේ ලිප් බාම් එක ගාගෙන ඉන්න. මගේ ලිප් බාම් එක ලිප්ස්ටික් යූස් කරනවා නම් අනිවාර්යෙන් අපි ලිප් බාම් එකක් පාවිච්චි කරන්න ඕන. ලිප් බාම් එක ගාපු ගමන් ලිප්ස්ටික් ගන්නෙත් නැහැ නේ. ඒ හින්දා ටිකක් වෙලා තියන්න ඕන හින්දා දැන් මම මුලින්ම මගේ ලිප් බාම් එක ගන්නවා. ඊට පස්සේ මගේ අයි මේකප් එක කරගන්න තමයි දැන් මම යන්නේ. අයි මේකප් එක දාද්දී මම අද යන කලර්ස් සමහරවිට මම ගොඩක් වෙලාවට කියන්නේ normal එළිය දෙද්දි මගේ අයි මේකප් එක දානවා නම් මම දාන normal කලර් එකක් තියෙනවා orange කලර් වගේ. අද මම මේක යූස් කරන්නේ නැහැ. අද මම pink කලර් එකක් තමයි යූස් කරන්නේ. බලමු මම කොහොමද අයි මේකප් එක දාගන්නේ කියලා. එතකොට මේ තියෙන මගේ අයි ෂැඩෝ පැලට් දෙක. මේක මම ගත්තේ ඩොන්කියෙන්. එතකොට මේක මම ගත්තේ Amazon එකෙන් ඕඩර් කරලා. මේ දෙකේම හොඳ කලර්ස් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ලොකු කලර්ස් නෑ. ඉදිනදා අපිට එළියට යද්දී ඔය ෆන්ක්ෂන් වලට යද්දී පාවිච්චි කරන්න පුළුවන් නියුඩ් කලර්ස් තමයි මේ පැලට් එකේ තියෙන්නේ. එතකොට මේකේ තියෙන්නේ ඒ වගේම තමයි කලර්ස් කිහිපයක්ම තියෙනවා. මේක මම ගත්තේ ඩොන්කියෙන්. බලමු මම කොහොමද දැන් මගේ අයි මේකප් එක දාගන්නේ කියලා. මම මුලින්ම යූස් කරන්නේ මෙන්න මේ කලර් එක. මෙන්න මේ ඩාර්ක් බ්‍රවුන් එක. මෙන්න මේ ඩාර්ක් බ්‍රවුන් එක තමයි මම මුලින්ම යූස් කරන්නේ. මේක sandalwood කියලා තමයි තියෙන්නේ කලර් එකේ නේම් එක. මගේ sandalwood කියන කලර් එකෙන් මගේ මේ කෝණ එක සුට්ටක් ඩාර්ක් කරගන්නවා මුලින්ම.
හරි. ඊට පස්සේ ඒ ඩාක් කලර්කින් ඒ ඩාක් කලර්කින් කෝණ එක පොඩ්ඩක් ඩාක් කරගත්තා. ඊට පස්සේ මම යූස් කරන්නේ මෙන්න මේකේ තියෙන සීක්‍රට්. සීක්‍රට් කියන්නේ pink color එක. මෙන්න මේ සීක්‍රට් කියන්නේ pink color එක. ඒක තමයි මේ මැද්දට මම කෝණේ යන්නේ. මම මුලින්ම කපු ඩාක් කලර් එකත් එක්ක හොඳට බ්ලෙන්ඩ් කරලා තමයි ඒක ගන්නේ. පොඩ්ඩක් ආපහු අර ඩාක් මුලින්ම ගාපු සැන්ඩල්වුඩ් කියන ඩාක් කලර් එක ආපහු ගාලා මේ විදිහට බ්ලෙන්ඩ් කරගන්න හොඳට. හරි. ඊට පස්සේ අන්තිමට මම දාන්නේ මම මුලින්ම ගෑවේ මේ සැන්ඩල්වුඩ්. ඊට පස්සේ මේ සීක්‍රට් කියන එක අන්තිමට මම ගන්නවා මේ ටෙඩි. ටෙඩි කියන කලර් එක. ඒ කලර්ස් තුන වෙන වෙනම පේන්නේ නැති වෙන විදිහට හොඳට බ්ලෙන්ඩ් වෙන්න ඕන. එක පැත්තකට අයි ෂැඩෝස් මම දැම්මා. දැන් මම අනිත් පැත්තටත් ඒ විදිහටම අයි ෂැඩෝ එක දාගන්න යන්නේ. අපිට ඉතින් මේ වගේ නෝමල් මේකප් එකක් කරගද්දී හැමෝම පාවිච්චි කරන වගේ බ්‍රෑන්ඩඩ් මේකප් එහෙම පාවිච්චි කරන්න ඕන කියලා එකක් නැහැ. කික්කෙනාගේ ඉතින් ආදායම අනුව තමයි ඉතින් අපිට බ්‍රෑන්ඩඩ් මේකප් ගන්නවද සාමාන්‍ය මේ බ්‍රෑන්ඩ් දෙහික මේකප් එකක් ගන්නවද. ඒ කියන්නේ බ්‍රෑන්ඩ් නේම් එකක් නැති මේකප් එකක් ගන්න එපා කියන්නේ ගන්න කියන්නේ නැහැ. මොකද සමහර දේවල් ස්කින් එකට ඩැමේජ් වෙන්න පුළුවන් නිසා. ඉන්න ඒ වගේ මූණට ඇප්ලයි කරන දේවල් ගද්දි පොඩ්ඩක් හොයලා බලලා ගන්න ඕන අනිවාර්යයෙන්ම. මම නම් මේකප් වගේ දේවල් ගද්දි කියන්නේ ලොකුවට බ්‍රෑන්ඩඩ් දේවල් ගන්නෙ නැහැ. ෆවුන්ඩේෂන් එකක් වගේ ගද්දි නම් අනිවාර්යෙන් කියන්නේ මගේ මූණට පිම්පල්ස් දාන නිසා ගොඩක් හොයලා බලලා ගන්නේ ෆවුන්ඩේෂන් වගේ දේවල් ගද්දි. නැත්තම් පිම්පල්ස් ඇවිල්ලා මේකප් වල මේකප් පාවිච්චි කරාම ගොඩක් පිම්පල්ස් ඇවිල්ලා මූණම සොට් වෙන නිසා. මම හිතනවා දෙපැත්ත බැලන්ස් ඇති කියලා. හරි. දැන් අන්තිමටම මම කලර්ස් ඒ විදිහට දාගත්තට පස්සේ මගේ මේ අනිත් මේකප් පැලට් එකේ තියෙන මෙන්න මේ කලර් එක. මෙන්න මේ බේජ් කලර් එක වගේ කලර් එකකින් පොඩ්ඩක් විතර මගේ මේ අයිබ්‍රෝ එක යටයි අයි ෂැඩෝ එක මේ ගාපු මම ඒ අයි ෂැඩෝ කලර් එකයි පොඩ්ඩක් බ්ලෙන්ඩ් වෙන විදිහට ලයිට් කරනවා. සමහර අය කන්සීලත් යූස් කරනවා. ඒ කියන්නේ අපේ මේ අයිබ්‍රෝ එකේ මේ අයින එජ් එක ක්ලීන් කරගන්න කන්සීලර් යූස් කරන අවස්ථා තියෙනවා. හැබැයි ඉතින් මම අයි ෂැඩෝ පැලට් එකේ තියෙන මේ කලර් එකෙන් තමයි ක්ලීන් කරගන්නේ. මේ පැත්ත වගේම මේ පැත්තත් මේ විදිහට අයි ෂැඩෝ පැලට් එකේ කලර් එකෙන්ම ක්ලීන් කරගන්නවා. මම හිතනවා දැන් හරි කියලා. හරි. දැන් ඊට පස්සේ දැන් මම පොඩ්ඩක් අද රෑ වෙලා එළියට යන නිසා පොඩ්ඩක් විතර ඇස් දෙක තව බ්‍රයිට් වෙලා පේන්න ඕන නිසා
මේකේ තියෙන crush crush කියලා නිකන් දිලිසෙන වගේ eyeshadow color එකක් තියෙනවා dust එක දිලිසෙන dust එකක් වගේ මේ dust එක වගේ එක use කරනවා මේ අපේ eyelid එක මැද්දට මෙන්න මේ විදිහට තමයි ඒක තියෙන්නේ මෙන්න මේ වගේ color එක පිළිවන් තමයි කොහොමද මේ වගේ dust එක මේ පැත්ත වගේ මේ ගොඩක් නෙමෙයි චුට්ටක් මොකද මේක මේ ගොඩක් ගෑවහම මුණර ගොඩාක් දිලිසෙන්න වගේ බලනවා මේ පැත්තට වැඩි මාද මන්ද ටික බැලස් බැලස් කියලා හිතනවා මේ විදිහට තමයි මගේ eyeshadow color එක මම දැම්මේ මේ වගේ colors. එතකොට දැන් මම ඊළඟට මගේ eyeliner එක ඇඳගන්න යන්නේ. eyeliner එක සාමාන්‍යයෙන් මම ඇඳගද්දී colors දෙකක් පාවිච්චි කරනවා. ඒ කියන්නේ එකම වෙලාවෙදි මේ ගොඩක් වෙලාවට dark blue එකක් dark blue eyeliner pencil එකකුත් use කරනවා. නැත්නම් අපිට normal dark black eyeliner pencil එකක් use කරනවා. අද මම black color එකක් තමයි use කරන්නේ. නැත්තම් සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට මම blue color එක තමයි eyeliner කරගෙන ඇඳගන්නේ. හැබැයි ඒක blue කියලා ලොකුවට පේන්නේ නැහැ. මම වල පෙන්නන්නේ මේ තියෙන blue color එක. මේක මම ගත්තේ Amazon එකකින්. මෙන්න මේ වගේ color එක. ඒක ලොකුවට blue කියලා පේන්නේ නැහැ. ගොඩේක බ්ලූ කියලා පේන්නේ නැහැ ඒක බ්ලැක් කලර් එකක් වගේ තමයි මම අද යූස් කරන්නේ ඩයිස් එකෙන් ගත්ත බ්ලැක් කලර් අයිලයිනර් එක අයිලයිනර් එක ඇඳගද්දි කතා කරන්න බෑ මොකද ඇද්දී යනවා උගලන්ටත් පුළුවන් ද අයිලයිනර් එක එකපාර කෙලින් ඇඳගන්න විං එක ටිකක් ලොකුවට මහතට ඇඳගත්තා විං එක ටිකක් මහතට ඇඳගත්තා එතකොට ටිකක් ඇහැල් අපේ ඇහැ ලොකුවට පේනවා දැන් මේ පැත්තේ ඇඳගත්තා වගේ බැලන්ස් වෙන්න මේ පැත්තේත් ඇඳ ගන්න ඕන අයිලයින් එක බැලන්ස් අයිලයින් එක ඇඳහම අපේ කියන්නේ ඇස් වලින් මේකප් අපේ දාන මේකප් එකේ ඇස් දෙකින් අපේ මේකප් එකට ලොකු එළියක් ගන්න පුළුවන් අපි දාන අයි මේකප් එක ඒ වගේම අයිලයින් එක අඳින විදිහ ඒකෙන් ලොකු වෙනසක් එනවා. ඉතින් මමත් ටිකක් මේකප් කරද්දී අයිලයින් එක ගැන අනිවාර්යෙන් හිතනවා. ඒකෙන් සාමාන්‍යයෙන්ම normal එළියට යද්දී මේකප් එකක් දැම්මම තියෙනත් අයිලයින් එක නම් අනිවාර්යෙන් අඳිනවා. අයිලයින් එක ඇඳගත්තා. ඊට පස්සේ මස්කාර එක යූස් කරනවා. මස්කාර එක මේක මම ගත්තේ ඩොන්කියෙන් මේකත් මම Amazon එකකින් ඕඩර් කරලා ගත්ත එක. හැබැයි මේකට වැඩිය මේක හොඳයි. මොකද මේ ඩොන්කියෙන් ගත්ත එක එච්චරම මට සැටිස්ෆයි නෑ මේක. මම ඒක හින්දා මේක පාවිච්චි කරා. මේක අපේ eyelashes තවත් ඒ කියන්නේ කෝඩ් දෙකක් තුනක් වගේ ගාද්දි මේ මස්කාර එකෙන් ටිකක් අපේ eyelashes දිගට වගේ එනවා. ලෙන්ත් එක වැඩි වෙනවා අපේ eyelashes වල.
හරි. යට තියෙන ලෑස්සල චුට්ටක් ගාව ගන්න මේ විදිහට. මම ගොඩක් වෙලාවට ෆේක් අයිලෑෂස් පාවිච්චි කරන්නේ නැහැ. ගොඩක් වෙලාවට කියන්නේ මම පාවිච්චි කරන්නේ නැති තරම්. හැබැයි ඉතින් මොකක් හරි ෆොටෝෂූට් එකක් හරි එහෙමත් නැත්නම් ඒ වගේ දේවල් වලදී නම් ඉතින් පාවිච්චි කරනවා. මොකද ෆොටෝස් වලට ටිකක් අර හයිලයිට් වෙලා පේන්න ඕන හින්දා. නැත්නම් මම අයිලෑෂස් ෆේක් අයිලෑෂස් පාවිච්චි කරන්නේ නැහැ. හරි, මස්කාරා එකක් දාගත්තා. දැන් ඊළඟට තියෙන්නේ ලිප්ස්ටික් එක. ලිප්ස්ටික් අද සාමාන්‍යයෙන් මම මේ දවස්වල මම ආසම ලිප්ස්ටික් එක තමයි මෙන්න මේ ලිප්ස්ටික් එක. මේක ගත්තෙත් මම ඩොන්කියෙන්. ඒ කියන්නේ මම මේ ලිප්ස්ටික් එකට ගොඩක් ආස වෙන හේතුව තමයි කොච්චර කියන්නේ උදේ ගියා අපි මේ ලිප්ස්ටික් උදේ ගාලා තිබ්බත් හවස වෙනකම්ම මේ ලිප්ස්ටික් එක මැකෙන්නේ නැහැ. ලොන් ලාස්ටික් ලිප්ස්ටික් එකක්. මේකේ මගේ ළඟ කලර්ස් හතරක් තිබ්බා. එකක් ලංකාවට ගිය වෙලාවෙ මගේ තින් නැති වුණා. මේක නිකන් බ්‍රවුන් ඔරෙන්ජ් කලර් එකක් වගේ එකක්. එතකොට මේක රෙඩ් එකක්. මේක නිකන් මෙරුන් කලර් එකක් වගේ. හැබැයි මම මේ දවස්වල ගොඩක් මාස මෙන්න මේ කලර් එකට. බ්‍රවුන් ඔරෙන්ජ් මේ කලර් එකට. බ්‍රවුනිෂ් ඔරෙන්ජ් එකක් මේක ඩාර්ක් කලර් එකක්. මම මේක පාවිච්චි කරද්දී ලිප් ලයින් එකක් අඳින්නේ නැහැ. ඒ කියන්නේ මේ ලිප්ස්ටික් එක පාවිච්චි කරාට පස්සේ අනිවාර්යෙන් මේකප් රිමූව් එකක් ඕන. මේ ලිප්ස්ටික් එක රිමූව් කරගන්න නැත්නම් නෝමල් වතුරෙන්වත් සබන් දාලා හෙදුවවත් මේ ලිප්ස්ටික් එක යන්නේ නැහැ. ඉතින් මේක ඔයගලන්ට මෙහි ඉන්න කට්ටියට නම් ගන්න ඕන නම් ඩොන්කිය තියෙනවා අනිවාර්යෙන්ම. මේකේ කලර්ස් දාපු ගමන් ඉක්මනට ඉවර වෙනවා. මම හිතන්නේ මේක ගොඩක් ඉක්මනට සෙල් වෙන හින්දා දාපු ගමන් ටග් ගල ගිහින් ගන්න ඕන. මම මාරාසයේ ලිප් කලර් එකට. ඒ කියන්නේ මම හිතනවා මේ ලිප් කලර් එක මගේ ස්කින් එකේ කලර් එකත් එක්ක ගොඩක් මැච් වෙනවා ඇති කියලා. ඔයගලන්ට මොකද හිතෙන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. හරි, මෙයාගේ කලර් එකක් තමයි අපි පාවිච්චි කරන්නේ. අපි දැන් යන් බ්ලෂ් කරන්න. මේ බ්ලෂ් එක නම් ස්ක්‍රීන් ලන්ඩන් HD කියලා. මම මේක ගත්තේ ලංකාවේ ඉඳි. මට ගත්තේ කොහෙන්ද කියලා මතක නැහැ ඇත්තටම කිව්වොත්. ඒ කියන්නේ මම ලොකුවට බ්ලෂ් කරන්න කැමති නෑ. ඒ කියන්නේ මගේ මූණ ලොකුවට හයිලයිට් වෙලා, ඒ කියන්නේ බ්ලෂ් එකකින් මේ දෙපැත්ත ලොකුවට රෝස පාටට පේනවනේ, එහෙම ලොකුවට කැමති නෑ. ඒ නිසා ටිකක් පේන් නැති වෙන්න වගේ තමයි බ්ලෂ් කරන්නේ. මම ගොඩක්ම ආස ලිප්ස්ටික්, මගේ අයි මේකප් එකයි ලිප්ස්ටික් එකයි ගැන තමයි මම මේකප් එකක් දාති ගොඩක්ම හිතන්නේ. සාමාන්‍යයෙන් මම එළියට ගියත් අනිවාර්යෙන් කොහේ ගියත් මං ළඟ කොච්චර ලිප්ස්ටික් ජාති තිබුණත් ගන්න දෙයක් තමයි ලිප්ස්ටික් කියන්නේ. මොකද මම ලිප්ස්ටික් වල ගොඩක් ආසයි. එළියට ගිහින් හස්බන්ඩ් මොනවද ඕනි කියලා හොත් මං කියන්නේ ලිප්ස්ටික් එකක් ඕනි කියලා. මම හිතනවා මගේ ස්කින් කලර් එකට ලොකුවට රෝස පාට බ්ලෂ් යූස් කරාම කැතයි කියලා. බ්ලෂ් එකත් අපි මේ විදිහට ඇප්ලයි කරගත්තා. දැන් අන්තිමට මම පොඩ්ඩක් හයිලයිට් කරගන්නවා මගේ මූණ. හයිලයිට් කරගත්තා
කරද්දී මෙන්න මම highlight එකක් මම මෙන්න use කරන්නේ නැහැ. highlight කර කරද්දී මගේ ළඟ මේ තියෙන eye shadow palette එකේ මේ තියෙන highlight colors තුනක් Castle Dreamworld Eagle කියලා ඒකෙන් මම අද use කරන්නේ. Castle මේ කාසල් කියන කලර් එක තමයි මම අද use කරන්නේ මගේ මූණ highlight කරගන්න. ඒක ටිකක් pinkish හරි අමුතු highlight කලර් එකක්. highlight කරගද්දී මගේ මේ නහය එතකොට මේ chin එක මේ කම්බල දෙපැත්තට පොඩ්ඩක් highlight කරගන්නවා මම blush කරගත්තට පස්සේ ඒකට උඩින් මම මේ ටික විතරයි අද highlight කරගන්නේ මගේ eye makeup එක දාගද්දි සමහර වෙලාවට දැන් අද මම ටිකක් අර highlight වෙන්න ඕන හින්දා වෙනම dust එකක් මේ pink color dust එකක් වගේ use කරා මම ඒක දාගන්නේ නැති දවසට මගේ මේ මෙතන මේ edge එකත් මම මේ විදිහටම highlight කරගන්නවා හැබැයි අද මම මෙහෙම කරගන්නේ නැහැ එතකොට ටිකක් දිලිසෙන ගතිය වැඩි වගේ පේන නිසා ඉතින් මෙන්න මේ විදිහට තමයි highlight කරගත්තේ මම හරි දැන් මගේ මේකප් එක මම දාගෙන ඉවරයි අන්තිමටම මගේ setting spray එක මම පාවිච්චි කරගන්නවා මේක මම ගත්තේ ෂේන් එකෙන් ෂී ග්ලෑම් කියලා මම දන්නා මේක ඔරිජිනල්ද ෆේක්ද කියලා හැබැයි ෂේන් එකෙන් තමයි මම මේක ගත්තේ හරි ඔන්න ඔය විදිහට තමයි මගේ අද මේකප් එක මම දාගත්තේ දැන් මම යන්නේ මගේ කොණ්ඩේ අයින් කරගන්න මම කොණ්ඩේ කොටට කපලා ඉන්නේ හින්දා කියන්නේ ලූස් හැය තමයි ඉතින් දාන්න පුළුවන් සමහර වෙලාවට මට කොණ්ඩේ කරදරයි වගේ නම් මම හෙයා පින් එකක් යූස් කරනවා ලොකු වඩ කොණ්ඩේ අයින් කරගන්නෙත් නෑ පොඩ්ඩක් මේ යට දිග විතරක් මොකද හැම වෙලාවෙම අයින් කරන්න හොඳත් නෑනේ කොණ්ඩේ ඩැමේජ් වෙනවා වැඩි නිසා හැම වෙලාවෙම මේ අයින් කරන්න හොඳත් නෑ ඩැමේජ් වෙනවා වැඩි නිසා කියන්නේ මට පුළුවන් නෝමල් හෙයා ලූස් හෙයා දාගෙන යද්දී අයින් කරන්න ඕන නැති අවස්ථාවලදී නම් මම කොණ්ඩේ අයින් කරන්නේ නැහැ ඉස්සරහා ටික විතරයි පොඩ්ඩක් අයින් කරගන්න ඉස්සරහා ටික විතරක් මේ විදිහට පොඩ්ඩක් අයින් කරගත්තා ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම අද මගේ මේ සිම්පල් මේකප් ලුක් එක තනියම මේකප් කරගත්තේ ඔගලන්ට මේක ගැන මොකද හිතුනේ කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් කරගෙන යන්න මොකද මම සමහර වෙලාවට කරපු දේවල් හරි වෙන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුළුවන් මම කලින් කිව්වා වගේම අර බියුටි ස්ටෑන්ඩඩ් එකක් තියෙනවනේ ඒ විදිහටම නෙමෙයි මම මට ලේසි විදිහට මගේ මූණට මැච් වෙන විදිහට තමයි මේකප් එක මම කරගත්තේ ඉතින් ඔයගලන්ට මොකද හිතුනේ කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න මේ මේකප් ලුක් එක මට මැච් වෙනවද නැද්ද එහෙමත් නැත්නම් වෙන මොන වගේ කලර්ස්ද මට මැච් වෙන්නේ අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න ඉතින් එහෙනම් අදට මම මේ වීඩියෝ එකකින් ගිහිල්ලා එන්නම් ආපහු දවසක ඔයාලට මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයාලව බලන්න එනකන් හැමෝම පරිස්සමෙන් ඉන්න